හසිනි සැමවල් කියන්නේ ලංකාවීන දක්ෂණ නිරෝපණ ශිල්පනයක් ඇගැන සමාජයේ බොෝ දෙනා කතා කළේ හසිනිගේ මනාලයා වූ විශ්වපෙරීරා සමග විවාහය කැඩියාමත් සමකයි. ඊට හේත වනේ ජනප්‍රී රැබ්ගායක ෆිල්ට හසිනි සමග විවාහය පැවැත්වෙන හෝටලේ පෞද්ගලික කාමරයක් තුළ අශූපන දෙස හැසරීමයි. පසුවවෙම විවාහය දෙද රාගයාා. ඒ අතරවාරය තමයි ෆිල්ටිගේ ලීක් නැති මියසික් වඩියෝවට හසිනි සැමවල්ව සම්බන්ධ කරගන්නේ. එම මියසිට් වඩියෝවේ ෆිල්ටි සහ හසිනි පෙනී සිටි දර්ශනගැෙන සමාජයේ දැඩී කතාබා කැතිවුණා. ඉන් මාසකිහිපයකට පසු හසිනි පුංච පුත්තෙකුගේ ආතරණිය මමක්කුණා. ඒවනවිටත් ෆිල්ටි විවාාහකයක් වූ අතර ඔහුට පුචි දියනයක්ද සිටිනවා. කහොමහරි කාලේ ගතවෙද්දී අතුරුදහන් වෙන ෆිල්ටිව නැවත වතාවක් හසිනි සමඟ ඉන්නවද කියන ලැබෙන නැහැ. හසිනි මේ ගැන ප්‍රසිතියේ සඳහනක් කරත් නැහැ. නමුත් ඇය අන්තිමේද මේ හැමදේම පෝොත් පතකට කියලතිබනාා. නොගල පීම් තියලකුට රන්ඩු කරකිරන්නවට වඩා හොඳයිනි වෙන් වෙන එක මම තනිුුණාත් එයා සතුටින් ඉන්නවනම් මට ඇදේ. මම අයයි විවාහයගෙනී තන්නෑ. දැන් දරුවකින්න අම්ම කෙනෙක් නිසා සරාගී විලාසිතා ගැන වෙනතට වඩා සෑලකිලිමත් වෙන බවත් හසිනි කියනවා. එත්දා සමසි අනුවට වසරහිඉපදුණු හසිනි තවමත් යෝවන්විය පසුවන කාන්තාවක්. එදා හසිනි නෙවෙයි අද ඉන්නේ. පොඩි වයසටමට ගොඩක් කොසි පැදුනා. මමදැන් තනිවුණු අම්ම කෙනෙක්. ඒත් හිත හදාගෙන ඉන්නවයයි හසිනි ප්‍රකාශ කර තිබුණා. මේ අත්තරවාරේ හසනිව විවාහකර ගැනීමට සිටි විශ්වපෙරේර ප්්‍රංශයේ සිට මෙවැනි පෝස්ටුවක් ෆෙස්බුක් වෙදයිකර තිබුණා. එපා අනොවනා හිත තිබනාා හුඟක් මට දැනුන. හස කෙරුවේ බලා ඉන්නයි නිතර ඒ මුහුණ සෑම දෙපසේ තිබුණේ අපගේ අනාගත බැතුමා කොහොම අදමක් කියන්නද ඒ අවසාන කොඩස. මෙවැනි වටා තොරතුර කාටත් කලින් දනන්න දැන්වාපේ චනල එකකට සස්කයි් කරන්න. ඒ වගේම කුඩාසිීනුව බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන්න බට දැනගන්නත් පුළුවන්.